ලෝවටා කාන්තාවන්ගේ විශ්වාසය දිනු බයෝනා බයෝනා ඔබගේ සුන්දරත්වය අනාවරණය කර අයුවන් සුබදාසනක් වෙනද වගේම සූදානම් අද දවසේදීත් ලයිෆ්ස්ටයිල් හරහා ඔබේ සුන්දරත්වය ගැන කතා බහ කරන්න සුන්දරත්වය වගේම නිරෝගීකමත් කෙනෙකුට අත්‍යවශ්‍ය කාරණාවක් බවට පත් වෙනවා අපි අද දවසේ කතා බහ කරන්න සූදානම් වෙන්නේ බයෝනා ගැන බයෝනා හැමදාමත් සුන්දරත්වය පිළිබඳ කතා බහ කරා ඒ වගේම තමයි බයෝනා කතා බහ කරා කොහොමද ඔබ නිරෝගීව ඉන්නේ කියන කාරණාව පිළිබඳව ජනප්‍රිය රංගන ශිල්පිනියක් සහ ශිල්පියෙක් පැමිණලා ඉන්නවා හේෂාන් මනුලත් අංජුලා රාජපක්ෂත් දෙනාවම අද දවසේ සතුටින් ආයුබෝවන් සුබදාසනක් කියලා පිළිගන්න. ආයුබෝවන්. ආයුබෝවන්. දැන් අංජුලා දැන් මෙහෙමයි. දැන් ඔබ දන්නවා පිරිමි පාර්ශවයේ ගත්තොත් මේ AI වැඩිපුරම සැලකිලිමත් වෙන්නේ පළවෙනිම කාරණාව තමයි තමන්ගේ පෞරුෂය. දෙවෙනි එක තමයි කඩවසම් රුව. මේ කාරණාව පිළිබඳ වඩාත් සැලකිලිමත් වෙනවා. කාන්තාව ගත්තොත් අංජුලා මට කියන්නකෝ AI කොයිතරම් දුරට තමන්ගේ පෞරුෂය කියන එක මතු කරගන්නට උත්සාහ කරනවාද? හේතුව අපි පෞලග්ගෙන කතා කරොත් ගෘහයේ මූලිකයා පිරිමි කෙනෙක් වුණාට ගෘහය පාලනය කරන කාන්තාවක්. ඉතින් එතනදී ගෘහය පාලනය කරන කාන්තාවන්ට මනා පෞරුෂත්වයක් තියෙනවා. මොකද හේතුව? ඇය මවක්. එතකොට එතන ගියාම යාගේ ළමයි වැඩි හරියක්ම අම්මත් එක්ක තමයි සම්බන්ධතාවය පවත් ගන්න. එතකොට ඒ කාන්තාවන්ට ඒ කාන්තාවට ඒ මවට මනා පෞරුෂත්වයක් තිබුණ නැත්නම් ඒ පවුල ලොකු අවුලක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ළමයින්ට මනා හැදියාවක් නැති වෙනවා. මොකද පෞරුෂත්වයට අයත් කෑම බීම කන විදිහ අඳින පළඳින විදිහ හැසිරෙන විදිහ කතා බහ කරන විදිහ තව කෙනෙක් එක්ක ගනුදෙනු කරන විදිහ. ඉතින් ඒ දේවල් ළමෙක් ඉගෙන ගන්න ඉස්සෙල්ලම මවගෙන්. ඉතින් ඒ නිසා මේ කාන්තාවන්ට පෞරුෂත්වයක් කියන දේ ගොඩාක් වැදගත්. ඒත් එක්කම සම්මුඛ සාකච්ඡාවකට යනකොට වුණත් මේ පෞරුෂත්වය කියන දෙයටත් මේ ලකුණු කිහිපයක් ලැබෙනවා. ඒත් එක්කම කලා ශාස්ත්‍රය ගැන කතා කළොත් එහෙම කලාවෙන් ඉදිරියට යන්නත් මේ කාන්තාවන්ට පෞරුෂත්වය කියන දේ තාමත් වැදගත් වෙනවා. ඒක නිසා මං හිතන්නේ සුන්දරත්වයට එහා ගිය පෞරුෂත්වයක් දැන් කාන්තාවන්ට අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය දෙයක්. ක්‍රිෂාන්ත් දෙයක් එකතු කරන්න ඇති. ඔව් අනිවාර්යයෙන්ම අංජුලා කියපු දේ හරියටම හරි කාන්තාවකට පෞරුෂත්වය ගොඩක් වටිනවා. ඒකට හේතුව තමයි දැන් මේ යන සමාජ ක්‍රියාවලිය මේ හැම දෙයක් එක්කම කාන්තාවට සිද්ධ වෙනවා ජොබ් එකක් ගන්න අනිවාර්යයෙන්ම රැකියාවකට යන්න. මොකද තමන්ගේ පවුල හොඳට ස්වයංපෝෂිත කරන්න නම් අනිවාර්යයෙන්ම සැමියා සහ බිරිඳ දෙන්නම එකතු වෙලා මුදල් ලිපීම කරන්න ඕනේ. ඉතින් කාන්තාවට විතරක් නෙමෙයි දැන් පිරිමින්ට අත්‍යවශ්‍යම කාරණයක්. මොකද කාන්තාවට සුන්දරත්වයත් එක්ක තමයි මේ පෞරුෂත්වය තියෙන්නේ. නමුත් පිරිමි පාර්ශ්වයට මම හිතන්නේ 99%ක්ම පෞරුෂත්වයකින් දී අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඉතින් ඒ හින්දා පෞරුෂත්වය කියන්නේ පිරිමින්ට ගොඩක් වටින කියන දේ. ඔව් මට දැන් දැනගන්න කැමතියි මම මුලින්ම දැන් ඔබ දෙදෙනාට බයෝනා හා සම්බන්ධව පැහැදීමක් ඇති වුණේ මොන කාරණාවක් නිසාද කියලා. මට ඉස්සලා හේෂාන්ගෙන් මම කැමතියට පිළිතුරක් බලාපොරොත්තු වෙන්න. ඔව්. හොඳ ප්‍රශ්නයක්. ඉතින් මම නම් ගොඩක්ම බය වෙන පාවිච්චි කරන්න කලින් ගොඩක් හොයලා බැලුවා. දැන් ඒ හොයලා බලපු දේවල් මම කියන්න එපා යන්චුලා. ඉතින් ඇත්තම මේ බයෝනා කියන්නේ නේචර්ස් ඔන්ලි ආයතනයේ එක ප්‍රොඩක්ට් එකක් විතරයි. මීට අමතරව වෛද්‍යවරුන් විසින් නිර්දේශ අනිද්දේ තමයි මේක ෆාමසියුටිකල්ස් ඇන් න්‍යූට්‍රිසියුටිකල්ස් කියන මේ දෙවර්ගයේම නිෂ්පාදනය කරන ආයතනයක්. තවත් දෙයක් තමයි ඇමරිකාවේ මේ ඉතාමත් විශ්වාසදායී විදිහට රෙජිස්ටර්ඩ් ආයතනයක්. ඉතින් එතකොට අපිට මේ ගැන විශ්වාසවන්තභාවය තව වැඩි වෙනවා. මොකද දැන් අපි සාමාන්‍යයෙන් දෙයක් පාවිච්චි කරන්න කලින් හොයලා බලන්න ඕනේ. දැන් අපි ගොඩක් කට්ටිය යම්කිසි ප්‍රොඩක්ට් එකක් ගත්තම මේක කියවලවත් බලන්නේ නැහැනේ. මේකේ නම මුල්ම විතරයි කියවන්නේ. නමුත් ඊට කලින් බලන්න මේ දේ හරියට රෙජිස්ටර් වෙලා තියෙනවද මේ දේ තියෙන අඩංගු දේ මේ හැම දෙයක් එක්කම තමයි
මට හොඳ විශ්වාසයක් ඇති උනේ බයිනෆෝ මෙන් පාවිච්චි කරලා. ඔව් ඒත් එක්කම තරංජය කියන්න ඕනේ මේ ආයතනය අවුරුදු 10ක් පුරාවටම ලංකාවේ පවතින ආයතනයක්. ඒත් එක්කම ලංකාවේ විතරක් නෙමෙයි පිටරටවල් වලත් ගොඩක් මේ ප්‍රොඩක්ට් එක අලෙවි වෙනවා. ඒත් එක්කම මේ මම මතක් කරන්න ඕනේ මොකද මේක සත්ත්ව තෙල් අඩංගු ප්‍රොඩක්ට් එකක් නෙවෙයි ශාකසාර ගුණය තමයි තියෙන්නේ. ඉතින් වෙජිටේරියන්ස් ලාට බය නැතුව මම පාවිච්චි කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් නිසාම තමයි මටත් මේ ගැන පැහැදීමක් ඇති උනේ සහ මේ හැමතිස්සෙම මේ බයෝනා මේ ප්‍රොඩක්ට් එක අලෙවි කරගන්නට විතරක් නෙමෙයි වෑයම් කරන්නේ ඒ දෙක කරන ගමන්ම සමාජයට මෙහෙවරක් කරන්න ලොකු උත්සාහයක් දරන ආයතනයක්. ඉතින් ඒ ගැනත් අපි පැහැදීමෙන් යුතුව තමයි කටයුතු කරන්නේ. ඔව් දැන් පාරිභෝගිකයන්ට තිබෙන දැන් මේ ගැටළු වලින් බොහෝමයක් දෙනෙක් අහන දෙයක් තමයි මේ බයෝනා සමග බයෝනා බර්න් පාවිච්චි කරන්න පුළුවන් ද කියන කාරණාව. මේට මම කැමති පිළිතුරක් දැනගන්න මොකද ගොඩක් කලාවන් වලට මම හිතන්නේ ඔබ දෙදෙනාගෙනුත් අහන ඉතින් මේ කාරණා. ගොඩක් කලාවන් හොට්ලයින් එකට ලිපිනන් වලට නිතරම අහන දෙයක් තමයි මේක. බයෝනා සමග බයෝනා බර්න් පාවිච්චි කරන්න පුළුවන් ද කියන කාරණාව. ඔව් දනංජය මෙහෙමයි. දැන් කාන්තාවකට අවශ්‍ය කරන පෝෂණය වෙනස් පිරිමියෙකුට අවශ්‍ය කරන පෝෂණයට වඩා. ඉතින් බයෝනා ෆෝ වුමන් තියෙන්නේ විශේෂයෙන්ම කාන්තාවන්ට දිනකට අවශ්‍ය කරන මේ පෝෂණය ගුණය ලබා දෙන්නට. ඉතින් විටමින්ස් මිනරල්ස් අනිවාර්යයෙන්ම කාන්තාවකට අවශ්‍යමයි. ඉතින් ඒ දේ තමයි මේ ප්‍රොඩක්ට් එකෙන් ලබා දෙන්නේ. ඉතින් දවසකට පෙති දෙකක් කෑමෙන් පස්සේ ලබා ගත්තාම දවසකට අවශ්‍ය කරන පෝෂක ගුණය මේ කාන්තාවන්ට ලැබෙනවා. ඉතින් දැන් බයෝනා බර්න් තියෙන්නේ සිරුරට අනවශ්‍ය මේදය වළක්වන එක. ඉතින් එතනදී මේ දෙකම එකට පාවිච්චි කරන එක කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ තව දෙයක් කියන්න ඕනේ. දැන් අපිට බයෝනා ෆෝ මෙන් පාවිච්චි කරන්න ඕනේ කෑමට පසු. නමුත් බයෝනා ෆෝ බර්න් බයෝනා බර්න් පාවිච්චි කරන්න ඕනේ කෑමට පෙර. ඉතින් ඒ දේ ගැනත් කියන්න ඕනේ. අනිත් දේ තමයි දැන් මේ දෙකම එකට එක දවසේ පාවිච්චි කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකට හේතුව තමයි ඒ දේවල් හොඳට විද්‍යාත්මකව පරීක්ෂණ කළා තමයි මේ දේවල් අවුට් කරලා තින්නේ. ඉතින් එහෙනම් කිසිම ප්‍රශ්නයක් නැහැ පාවිච්චි කරන්න පුළුවන්. ඔව් දැන් බයෝනා ගැන කතා බහ කරනකොට නිතරම කියන දෙයක් තමයි මේ කාර්යබහුලතාවයට පමණක් නොව Taman ගැන සැලකිලිමත් වන්නට බයෝනා පාවිච්චි කරන්න කියලා. දැන් ඒක නිතරම වගේ ප්‍රකාශ කරන දෙයක්. මම දැන් ඔබට අදහසක් ඇති ඒ සම්බන්ධව කියන්නට. ඔව් අංජුලා කියන හරවා කියන හෂා නෑ අතර මම බොහොම කැමැත්තෙන් මේ ගැන කතා කරන්නේ. දැන් අපි මෙහෙම කතා කරමු. කෙනෙක් අපිට ලස්සනයි කියන කලින් අපිට ආදරේ කියන කලින් ඇත්තම මුලින්ම අපි අපිට ආදරේ වෙන්න ඕනේ. මගේ මතේ නම් ඒක තමයි. දැන් නිවැරදි ඔබ. ඔව්. ඉතින් ඒ හින්දා මම කියන්නේ අපේ මේ ඇඟේ තියෙන පෝෂණය ගැන අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් ගොඩක් අය කියන්නේ දැන් අපි හිතමු අපේ අම්මලා තාත්තලා හරි කවුරු හරි කියන්නේ ඔයා කන්නේ මේ දෙය කියලා. නමුත් අපි බලන්න ඕනේ අපි කෑවා කියලා. මොකද අපි හොඳට දැකලා තියෙනවා අපේ අම්මලා තාත්තලා පවා මේ කෑම ඒගොල්ලන් අඩුවෙන් කාලා අපිට දෙන අවස්ථා තියෙනවා. එහෙම නෙමෙයි. අපි හැම වෙලාවෙම බලන්න ඕනේ තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන. මොකද අපිට කෑම හදලා දෙන්න පවා අපේ දෙමව්පියන්ටත් තියෙන ඕනේ ශක්තිය. ඉතින් ඒ හින්දා කියන්නේ මේ පෝෂණය කියන දේ අනිවාර්යෙන් නොරදවා ඒ දේ කරන්න. එතකොට තමයි තමන් හොඳ සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙක් වෙන්නේ. ඔව් ඉතින් කාර්යක්ෂම ජීවිත කියන්නේ ගොඩක් ක්‍රියාකාරී හැමෝම කාර්යබහුලයිනේ. කාර්යබහුලයිනේ. ඉතින් කාර්යබහුල වුණාම ගොඩක් වෙලාවට මේ ආහාර පාන කියන දේ මග ඇරෙනවා. විශේෂයෙන්ම පෝෂක ගුණයෙන් අපි කියන්නේ සමබල ආහාර වේලක් කියලා. ඔව් සමබර ආහාර වේලක් කියලා කියනවා. ඉතින් ඒ දේ නොලැබෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවක තමයි අපි කියන්නේ මේ නිර්දේශ කරන්නේ මේ බයෝනා වගේ ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්න කියලා. මොකද දවසකට අවශ්‍ය කරන පෝෂක ගුණය එකෙන් ලැබෙන නිසා. දැන් ගොඩක් වෙලාවට ගෙදරක ඉන්නකොට සමහරක් වෙලාවට හොඳ කෑම වේලක් ලැබුණාට රැකියාවට ගියාම ඒ වගේම අපේ කලා කටයුතු වලට ගියාම ඒ වගේ දේවල් මග ඇරෙනවා. ඉතින් දිනකට අවශ්‍ය කරන පෝෂණය අපි ලබා ගත යුතුමයි. ඉතින් ඒ නිසා තමයි අපි නිර්දේශ කරන්නේ මේ වගේ දේවල් පාවිච්චි කරන්න කියලා. ඔව් දැන් අංජුලා බයෝනා එක්ක සම්බන්ධ වෙලා කොච්චර කාලයක්ද? එතකොට මේ හා සම්බන්ධව මේ විශ්වාසය එදා තිබුණ විදිහමද එය තව තවත් දුරට වර්ධනය වෙලාද කියලා? ඔව් දැන් ගොඩක් කල් ඉඳලා මම පාවිච්චි කරනවා. මොකද මම ඇත්තටම කතා කරන්න කලින් මම දැනුවත් වෙලා ඉන්න බෑනේ. ඉතින් ඒකත් එක්කම දැන් මම මගේ රහස මම මගේ යාළුවෝ අතර බෙදා ගත්තා. ඒත් එක්කම සමාජයේ විවිධ තැන්වලට ගියාම අපිට විවිධ පුද්ගලයන් හම් වෙනා ඒගොල්ලන්ගේ ප්‍රශ්න අපිත් එක්ක කතා කරනවා. ඉතින් ඒත් එක්ක අපි ගොඩක් දෙනෙක් කියනවා මේ බයෝනා පාවිච්චි කරලා ඒගොල්ලන්ට ගොඩක්
හොඳ දෙයක් ලැබුණා ප්‍රතිඵල ලැබුණා ඒත් එක්ක මේගොල්ලන්ගේ හොඳ මිතුරියක් කියන එක. ඉතින් ඒක නිසා තමයි අපිත් බය නැතුව කරන්නේ. මොකද දැන් මම ගොඩාක් වෙලාවට මේ මේ අවුවට ගිහාම ෂූටින් වලට ගිහාම මම ගොඩාක් කළු වෙනවානේ. නමුත් දැන් ඒ ඒ තත්ත්වෙ මග ඇරලා තියෙනවා ගොඩාක් වෙලාවට මගේ හැම හරි පැහැපත්. මොකද හේතුව ක්‍රීම් එකක් පාවිච්චි කරොත් අපේ බාහිරව විතරයි මේ දේවල් පේන්නේ. නමුත් අභ්‍යන්තර පෝෂණය ලබා දුන්නාම ඒක මුළු ශරීරයෙන්ම प्रार्थना